අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත ලබන වසරේත් වාහන ආනයනය තහනම් රාජ්‍ය සේවකීන් බඳවා ගන්නෙත් නැහැ මුදල් ඇමති බැසිල් කියයි පාටලීගේ අලුත් බලවේගය සියත ටර්නින් පොයින්ට් සමග කියයි අද මෙහෙමනම් උත්සව සමයේ බඩු මිල කොහොම වෙයිද දැන් දේශීය පුවත් මේ එළබෙන්නේ උත්සව සමයයි අද වන විට අහස උසට ගොස් ඇති බහණ්ඩ මිල දෙසැම්බර් වන විට කොහේ නතර වේද කියලා හිතා ගන්න බැරි බවයි පාරිභෝගිකින් පවසන්නේ හිතූ හිතූ මිල ගණන් වලට අද බහණ්ඩ අලෙවිවනවා අවසානයේ පාරිභෝගිකයාට යන එන මන් නැති වෙලා බිත්තර එක මිල රුපියල් 27ක් දක්වා ඉහළ ගොස් අවසන් කොරෝනා එක්ක ආරම්භ වූ ආර්ථික අර්බුදය අද ඔඩුදුවල අවසන්. ඩොලර් හිඟය නිසා ආනයනික භාණ්ඩ හිඟයක් සේම මිල ගණන් නැත්තේ අධික අගයන්වලයි. රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය හිඟය නිසා එළවලු මිලත් පාලනයකින් තොරව ඉහළ ගියා. අද වන විට භාණ්ඩ මිල දරා ගන්න බැරි බව ජනතාව කියනවා. හෙට අයවැය සම්මත කර ගැනීමට නියමිතයි. නමුත් මේ අයවැයෙන් පාරිභෝගිකයන්ට දැනෙන දෙයක් ලැබුණේ නැති බව ඉහළ යන භාණ්ඩ මිලෙන් පෙනෙනවා. විශේෂයෙන් මේ එළඹෙන්නේ උත්සව සමයයි. කොවිඩ් වසංගතය නිසා යම් යම් සීමා තිබුණත් ජනතාව තුන් වේලෙන් දෙවේලක් හෝ බඩකට පිරෙන්න ආහාර ගත යුතුයි. අද මිල ගණන් එක්ක හෙට කනවා තියා හිතා ගන්නවත් බැරි බවයි ජනතාව පවසන්නේ. ඉස්සරහට උත්සවස්ථා තමයි එනවා. බඩුවක් ගිහිලා ගන්න බෑ. ඉතින් පිටරයක් ගත්තහම රුපියල් 28ක් 30ක් වෙනවා. මචිකන් කිලෝ එකක් ගත්තහම රුපියල් 1000ක් 900ක්. හාල් ටික ගණන්, පොල් ටික ගණන් හැමදේම ගණන් වෙනවා. ඉතින් අමාරුයි ජීවත් වෙන්න. ඉතිහාසයේ කවදාවත් මේ විදිහට බඩු පිළිහෙල ගිහිල්ලා නැහැ. ජනතාවට වෙන්න ඕන දෙයක් නැහැ. ජනතාව වැටෙන්න ඕන කබලෙන් හොඳටම ලිපට වැටලා තියෙන්නේ. මොකද්ද මේකේ තේරුම කියන්නකෝ. ඉදිරියදා හම්බ කරගන්න කුලිය වැඩක් කරගන්න මිනිස්සු කොහොමද දවස් තුන් වෙන සකසගන්නේ කොහොමද කියන්නකෝ. සුපිරි දනවද කර කන්න පුළුවා. සාමාන්‍ය මිනිස්සුකට පුළුවන් මේ කුකුල් මස් කිලෝ එකක් අරගෙන කන්න දුගානේ 500ක්. මාළු වල ගණන් බලන්නකෝ. මේකටද මේ මිනිස්සු ඡන්ද දීලා මේ ආණ්ඩුව පත් කරගත්තේ. කන්න නෙමෙයි ලෙව කන්න වෙලා තින්නේ. දැන් සැපද කියලා හන්ද වෙන්න. නම් බිත්තරයක් ගන්න ගියෝ රුපියල් 30යි. කුකුල් මස් කෑල්ලක් ගන්න ගියොත් එහෙම 900ක් විතර වගේනේ. අර කඩේට යමිල වෙනයි මේ කඩේ මිලම දැන් රජයක් නැති ගානට බඩු මිල වැඩි කරලා තියෙනවා. කිසිම දෙයකින් සහනයක් නැහැ. කඩේ එළවලු ටයක් ගන්න ගියත් එළවලු පට්ට ගණන් 250ක් ගත්ත රුපියල් 150ක් විතර. එළවලු කිලෝ එකක් රුපියල් 400යි 500යි. ආල් රුපියල් 150යි 200යි. පිටතර රුපියල් 30ටත් යනවා 25ටත් යනවා 28ටත් යනවා. රජේ බලන්නේ නැහැ නේද මේ ගැන. මෙහෙම ගියොත් ඉතින් මිනිස්සු මැරෙන එක තමයි වෙන්නේ. ඇලි දැන් රුපියල් 1000ක් කරන් ගියොත් 1500ක් ඕනේ මේ බඩු ටික ගන්න. එළවලු නම් ඉතින් අස්ප ගණන් තමයි. ඉතින් ගන්න බෑ මේ දැනුත් එළවලු ගෙනියන් තමයි යන්නේ. දැන්නම් පාලකයින්ට අපි තමයි අහන්න ඕනේ සැපද කියලා. ලබන වසර සඳහා වාහන ආනයනය නොකිරීමටත් රාජ්‍ය සේවයට කිසිදු බඳවා ගැනීමක් සිදු කරන්නේ නැති බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. පිටරටින් එන කිරිපිටි ටික දාත කරන්න පුළුවන් නම් ඒක අපිට ලොකුම උදව්වක්. මේ විදේශ මුදල් හිඟයට අපි රජයක් ඇටියට අනිවාර්යයෙන්ම මුහුණ දෙනවා. ලබන වර්ෂයේ ඉතාම අමාරු වුණත් මාස කිහිපය අපි කොමාරි මේ රටේ ජනතාවට ආහාර හිඟකින් තුරව සාගතයක් කියන වචනයක්වත් අසලටවත් දෙන්නේ නැතුව පැහැදිලිවම අපි සූදානම් රටේ ජනතාවට අවශ්‍ය ආහාර සුරක්ෂිතතාවය ලකින්. ඒ අතර මම දන්නවා හැම සාකච්ඡාවකදීම ජනාධිපතිතුමා ඉදිරියට කියත් ඉල්ලන්නේ වාහනයි කාර්ය මණ්ඩලය. ඒකත් අපි අනිවාර්යයෙන්ම අපිට සීමා කරන්න වෙලා තියෙනවා. ලබන අවුරුද්දේ කිසිම ආකාරයකට අලුත් වාහනයක්වත් අලුත් කාර්ය මණ්ඩල අනුමත කිරීමක්වත් කෙරෙන්නේ නැහැ. ඒක නිසා අලුතෙන් කාර්ය මණ්ඩලය ඉල්ලන්න එපා. මේක හංගන්න දෙයක් නැහැ. අපි කියන්නේ මේ අවුරුද්ද අපිට මේ ඉන්න කාර්ය මණ්ඩලෙන් පිරිමා ගන්න වෙනවා. ආදේශීය ලේක කාර්යාලයක ඉන්න සේවකයෝ තුමාට ගිහිල්ලා බලන්න ඉඳ ගන්න පුටු නැති තත්ත්වයක් තියෙන්නේ. එහෙම ඒකේ තවත් කාර්ය මණ්ඩලය වැඩි කරයි කියලා ම කාර්යක්ෂමතාවයක් ලැබෙන්නේ නැහැ. 2022 අයවැය කාරක සභා ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. අද දින පැවැත්වෙන කාරක සභා විවාදයෙන් අනතුරුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇති. මේ වන විට රජයේ සත්ව ඇති රත්රන් සහ සම්පූර්ණ ඇමරිකානු ඩොලර් සංචිත ප්‍රමාණය මිලියන 1587ක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශ්‍රී හන්සේ සිංහ මහතා ප්‍රකාශ කළේ.
නොවැම්බර් මාසයේ වෙද්දී මෙන්න මෙහෙම තමයි අපේ සංචිත ප්‍රමාණය තියෙන්නේ. නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1587යි. විදේශ විනිමය සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 109.5යි. ජාත්‍යන්තර මුල් රැළ මුදලේ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 67යි. විශේෂ ගණන් හිමිකම් ඇමරිකානු ඩොලර් මිලියන 127.2යි. රත්තරන් ඇමරිකානු ඩොලර් මිලියන 382.2යි. අනිකුත් සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 1.1යි. නිල සංචිත ප්‍රමාණය එකතු 1587යි. එක රටක එක නීතියක් ඇති කරන්නට පිහිටෙවුව කාරක සභාවේ සභාපති හැටියට පත් කළා තියෙන ස්වාමින් වහන්සේ මීට පෙර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සහ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ගොඩක් පහුගිය කාලයක සිරදඬුවම් ලැබලා දඬුවම් ලැබමින් ඉද්දී ජනාධිපති පොදු සමාවේ යටතේ නිදහස ලැබපු ස්වාමින් වහන්සේ කෙනෙක්. දැන් ඊයේ වෙනකොට අලුත්ම එකක් ඇවිල්ලා තියෙනවා. දැන් හෙට දවසේ කියන්න පුළුවන් ඔන්න අර උපාසකම්ම මෙහෙම කෑ ගැහුවා කියලා. මොන විදියට කාර්ය සාධක බලකා පැත් කරත් මේක අධිකරණ ඇමතිවරයාගේ වගකීම තමයි ඇමතුමනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. මේ පින්තූරේ ඉන්නවා සරත් විරසේකර ඇමතුමා, මෙතන ඉන්නවා ලඩියා කියන මේ ජාවා අලංකාරයා. අයිස් ගෙන්නන මිනිහා මේ රට. අයිස් කියන මත්ද්‍රව්‍ය මේ අවස්ථාවේ මෙතන බණ කියවු ස්වාමීන් වහන්සේ ලංකුත් හිටියා ගරු ඇමතුමා. මේ තියෙන්නේ මේ පින්තූරේ. මේ ස්වාමීන් වහන්සේ ගෙන් තමයි මේ දස්සලාර වොයිස් කට් යන්නේ දිගට හරියට. විරසේකර කිව්වා මගේ හැටි දන්නා ඉනිසාලු මට නීතිය හා සාම ඇමතිකම යහපාලන රජයට නොදුන්නේ. ඔව් ඒ කතාව සම්පූර්ණ නැත්ත. මේ කිරියල් ඇමතුමා ඇතුළු ජේස්ටින් පිරිසක් ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන උන්න හැටි කිව්වා ඉල්ලීමක් කරා මට නීතිය හා සාම අමාත්‍යාංශය දෙන්න කියලා. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ හිටපු ජනාධිපතිවරයා මේ රට. මෙතන මේ උන්නැහේ අරහේ මෙහේ කී කිය මේ මහජන නියෝජිතෙන්ට කතා කරන සංස්කෘතියක් නෑ. කරුණා කරලා මෙතන සભ્ય භාෂාවෙන් කතා කරන්න කියන්නේ. දැන් ජනාධිපති නෙවෙයිනේ. දැන් මන්ත්‍රීතුමා. මට අමාත්‍යාංශය දුන්නා නම් මං කාටත් එක සමානව නීතිය ක්‍රියාත්මක කරනවා. මේ නීතිපති දෙපාර්තමේන්තුව නඩුවකට සාක්ෂි නැත්තම් නඩු දාන එක නතර කරන්න ඕනේ. නඩුවකට සාක්ෂි නැත්තම්. නැත්තම් වෙන්නේ මොකද්ද? නඩුව දානවා ආණ්ඩුවක් වෙනස් වෙනවා. ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව වැරදි විදියට ක්‍රියාත්මක කරලා අහිංසක මිනිස්සු හිරේ දාලා කරන වැඩපිළිවෙලවල තමයි මේ ආණ්ඩුව රැගෙන යන්නේ. අපි තමයි තමුන්නාසලගේ දේශපාලන පරිගැනීමට ලක්ුණේ. ඒ ගැන අහගන්න එපා මේ වෙලාවේ. අද බන්ධනාගාරයේ මේනකොට අවුරුද්දයි මාස 5ක කාලයක් ගත කරනවා. මේ අධිකරණ අමතුමත් මෙතන ඉන්නවා. තමුන්නාසේ ඇත්තටම සතුට වෙනවද? ඥානසාර හාමුදුරන්ගේ පත්වේ පිළිබඳව මේක අනුමත කරනවද? රහසිසේ කෝල් එකක් එනවා. මේ ආණ්ඩුවට පිස්සුද? මේ වගේ උතුම් සංකල්පයක් තියෙන මේ එක රටක එක නීතියක් වගේ දැන් ඒ වගේ ක්‍රියාන්විතයකට ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන හින්දාද කියලා අපිට නීතිපතිතුමාගෙන් ආහන්න සිද්ධ වෙනවා. දිලීප පීරිස් මහත්තයා හැමදාම එන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නඩු වලට කතා කරන්න පිටි හිටින්න එන්නේ නැහැ. එයා එන්නේ ආණ්ඩුව ආරක්ෂා කරන්න. ඒ යහපාලන ආණ්ඩුව කාලේ ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිතුමාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තු වෙනුවෙන් පෙනී හිටින ඔබතුමාලා පත් කරේ දෙතුමම තමයි. මං හිතන්නේ ඔබතුමාට අදාළ අධිකරණ ඇමතිතුමාටත් ඔබතුමාට දීලා වගේ කියලා මට නම් හිතෙන්නේ. එතකොට දිලීප පීරිස් මහත්තයා යහපාලන ආණ්ඩුව කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විරුද්ධව ජනාධිපතිතුමාට විරුද්ධව පෙනී හිටින්න දාන්න හොඳයි. හැබැයි වර්තමාන ආණ්ඩුව ඇවිල්ලා පොලිසිය වෙනුවෙන් එතුමා පෙනී ඉන්නකොට ඒක හොඳ නැහැ. අයින්ට පොඩ අදාළ ඇමතිවරයා උත්තර දෙන්න ඕන. කිරියල් ඇමතිතුමා, එතුමාව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ විරුද්ධව නඩුව දැම්ම නඩුවට පත් කරේ මෙතුමා නෙමෙයි. ඔබතුමාලගේ ආණ්ඩුවට අධිකරණ ඇමතිවරයා. කිරියල් ඇමතිතුමා අදාළ ඇමතිවරයා පිළිතුරු දෙන්න ඕන නම් ඔබතුමාලගේ ආණ්ඩුවට මෙතන හැකර කමර රණ්ඩු වෙන්න ආවේ නේ. මෙතුමා අධිකරණය කරන ප්‍රශ්නයක් යොමු කරලා අධිකරණ ඇමතිවරයා උත්තර දෙන්න ඕන. ජනාධිපතිතුමාගේ අති විශේෂ ගැසට් නිවේදනයකින් අධිකරණ ඇමතිතුමා යටතේ තිබුණු මහා බාර අරමුදල අද දාලා තියෙනවා අගමැතිතුමාට බාර දීලා තිබෙනවා. ඒකත් කබලා. එතුමා කියනවා එතුමා සත්භාවයෙන් දුන්නයි කියලා. එතුමාට ඔහොම යනකොට එතුමාගේ කෝට් එක, ටයි එක, කලිසම ඔක්කොම ගලවලා දෙන්න වෙනවා. අපි මේ ආණ්ඩුව බාරගත්තට පස්සේ මේ අමාත්‍ය ධූරය බාරගත්තට පස්සේ එක දවසක අපි නීතිපතිවරයාට කිසිම විදියකට බලපෑමක් කරලා නැහැ. ඔප්පු කරොත් අපි කලිසම ගලවලා ගෙදර යනවා. කලිසම ගලවලා ගෙදර යනවා. දැනට ක්‍රියාත්මක ජාතික කොවිඩ් මර්ධන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දැවැන්ත ජාතික ප්‍රයත්නයක් ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
This operation center being tasked already by His Excellency the President. අපි කණ්ඩායමක් ලෙස එක්ව අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස්වලට අනුව ශ්‍රී ලංකා රාජ්‍ය ප්‍රමුඛ කණ්ඩායමේ සමාජිකයන් විදිහට රටේ ගෝලීය වසංගතයක් පාලනය කිරීමට වසර දෙකකට ආසන්න කාලයක් වෙහෙස නොබලා කටයුතු කළා. මේ කාල සීමාව තුළ ප්‍රධාන රැලි තුනකට අපි මුහුණ දුන්නා. ඒ වගේම රටේ සමස්ත සිළු පුරවැසියන් මේ උවතුරෙන් ආරක්ෂා කර ගැනීමේ දැවැන්ත අභියෝගය මේ කණ්ඩායමට පැවරුණා. මේ පාලනය කිරීමට විවිධ සැලසුම් සහ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට උපාය මාර්ග සැකසීමට ප්‍රධාන කමිටුවල විද්වත් මණ්ඩල සහ විවිධ ක්‍රියාකාරී කණ්ඩායම් සමග එක්ව කටයුතු කළා. වසංගතය සහ තව බොහෝ අභියෝග තිබියදී රටේ ජනතාව අර්බුදකාරී තත්වයකට පත්වන්නට අපි කිසි දිනක ඉඩ ලබා දුන්නේ නැහැ. අපි කණ්ඩායම විසින් යෝජනා කරන ලද උපාය මාර්ගවල ප්‍රතිඵලයක් විදිහට රෝගීන් කළමනාකරණය, සම්බන්ධතා සොයා ගැනීම, නිරෝධායනය වගේම මුළු ජනගහණයටම එන්නත් ලබා දීමට හැකි වූ අතර සීමා කිරීම් සහිතව රට දැන් සම්පූර්ණයෙන්ම විවෘත වෙලා තියෙනවා. නිදහස් ශ්‍රී ලංකාවක් බවට ප්‍රවේශ වීමේ හැකියාවක් තිබෙනවා. අද සිට මේ මෙහෙයුම් මධ්‍යස්ථානය තවත් දැවැන්ත ජාතික ප්‍රයත්නයකට දායක වීමට පටන් ගන්නවා. 19.6 ක්ෂණික දුරකථන අංකය සහ 19.4 කෙටි පණිවිඩ සේවාව ඒකාබද්ධ රෝගී කළමනාකරණ පද්ධතිය සමග සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගන්නා අතර නව දුරකථන අංක ක්‍රියාත්මකයි. සියලු තරාතිරම්වල කණ්ඩායම් වෛද්‍ය සහ මාජන සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදා සමාජිකයන් පොලිසිය, බුද්ධ්‍යංශ සමාජිකයන් විසින් ලබා දුන් දායකත්වය සහ සහයෝගය මම ඉතා අගය කොට සලකන අතර ඔවුන් සියලු දෙනාටම මාගේ ප්‍රශංසාව පළ කරනවා. How we contributed to COVID-19. And once again, thank you very much for each and everyone. ඉදිරි කාලයේදී රට බංකොලොත් වීමේ විශාල අනතුරක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඩලි චම්පික රණවක මහතා පවසනවා. සියලු අංශවලින් ඇද වැටෙමින් ඇති රට ගොඩ ගැනීමට පක්ෂ විපක්ෂ සියලු බලවේග සමග එක්ව සේනාංකයක් ස්ථාපිත කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. දැන් පහුගිය දවස්වල ඔබතුමන්ලා පාර්ලිමේන්තුව ටිකක් වර්ජනය කළා. දවස් දෙකක විතර පොඩි වර්ජනයක් කළා. ඇත්තටම බයේ ගහයි කියලාද මේ ගියේ නැත්තේ? එහෙමත් නැත්නම් ආණ්ඩු පක්ෂය චෝදනා කරන්නේ ඉතාම වැදගත් වූ වැයශීර්ෂයන් විවාදයට ගන්න වෙලාවේ මේ පරණ පැටිගිරි එළියට ආවොත් එහෙම මේ හැමෝටම ප්‍රශ්නයක් ඇති වෙයි කියලා අන්න ඒකට මේ පොඩි ගේම් එකක් ගැහුවා කියන චෝදනාවකුත් තියෙනවා. පළමුවෙන්ම කියන්න ඕනේ අද පාර්ලිමේන්තුවේ තත්ත්වය පිළිබඳව බොහෝ කනගාටුවක් මේ මුළු රට පුරාමත් ලෝකේ පුරාමත් ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ පාර්ලිමේන්තුව එක්තරා ආකාරයක පාදඩ ආයතා ක්‍රමයට ධනය උපදවගෙන පාර්ලිමේන්තුවට වැඩි මනාපෙන් පැමිණිච්ච නූගත් අශීලාචාර පිරිසක් විසින් අර ගම්වල ඒ අය දේශපාලනය කරන ක්‍රමවේදයන්ට අනුකූලව ගෙවල්වල ඒගොල්ලෝ හැසිරෙන අශීලාචාර ක්‍රමවේදයන්ට අනුව පාර්ලිමේන්තුවත් හසුරුවන්න යන ස්වභාවයක් තමයි අපට පේන්න තියෙන. උගතුන් වියතුන් නවකීන් පාර්ලිමේන්තුවට යා යුතුයි යැවිය යුතුයි කියන ප්‍රකාශනයත් එක්ක ජනතාව ඡන්දය දුන්නා. ඒ පිරිස දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. එහෙම තියෙද්දි මේක පාවිච්චි නොකර මේ පාවිච්චි කරන්න බාහුබලේ පාවිච්චි කරන්න යෑම ඇත්තටම රටේ ජනතාවටත් හිතාගන්න අමාරුයි. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ගමේනේ කියන්නේ මේ හන්දියේදී හම්බෙලා බලාගමු නැත්තම් සල්පිලේදී හම්බෙලා බලාගමු කියලා. දැන් මේ පාර්ලිමේන්තුවේ එළියේ හම්බෙමු ගහගමු. ඇයි මේ තත්ත්වෙට මන්ත්‍රීවරුන් වැටෙන්නේ? නෑ මෙහෙමයි, පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාම ඒ වගේ අශීලාචාර පිරිසක් නෙවෙයි. බොහෝ පිරිසක් ශීලාචාරව කටවහගෙන ඉන්නවා. වැදගත් දේශපාලනික නියලිච්ච අධ්‍යක්ෂීම් බහුල පිරිස වෙනුවට ලුම්පන් බලවේගයක් කරලියට ඇවිල්ලා අතේ පයේ හයියෙන් මේ ප්‍රශ්න විසඳීමට යන ස්වරූපය තියෙනවා. වත්මන් රජෙන් ඔබට ආරාධනයක් ලැබුණොත් පාටලි එන්න ඇවිල්ලා ඇමතිකමක් ගන්න මේ රට හදන්න එකතු වෙන්න, මොකක්ද ඔබේ බලාපොරොත්තු? මෙහෙමයි, ඇමදූර බාරගන්න අපි කිසිසේත් පසුබට වෙන්නේ නැහැ. නිවැරදි පාලනයක, මේක පෞල් පාලනයක් විතරක් නෙමෙයි, අද මේ අර්බුදයේ ප්‍රධාන වගකියුතු පිරිසක්. ඒ නිසා ඔවුන්ගේ බත්බැල 16ක් වෙන්නේ නැහැ අපි. මේ වගේ මම වක්කීමෙන් කියනවා, මේ රට ඉදිරි කාලයේදී බංකොලොත් වීමේ පැහැදිලි අනතුරක් තියෙනවා. මේ රට බංකොලොත් වුණොත් ඒක බලපාන්නේ මේ රාජපක්ෂ පවුලට නම් බලපාන්නේ නැහැ, මේ ජනාධිපති මේ මුදල් ලැබෙන මේ කට්ටිය රටින් යයි. රටේ ලක්ෂ 220ක් මිනිස්සු ඉන්නවා. මෙන්න මේ අය වෙනුවෙන් අපට වක්කීමක් තියෙනවා, මේ රට බංකොලොත් භාවයෙන් මුදා ගන්න. අන්න ඒක සඳහා වෙන වැඩපිළිවෙලක් අපි ලබන ජනවාරි මාසයේදී ජනතාවට ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ රට ගොඩනගන්න පුළුවන් බලවේගයක් සේනාංකයක් අපි මේ රටට ඉදිරිපත් කරනවා. සියලු දෙනාගේම පුළුල් සන්ධානයක් ඉදිරි කාලයේ ඇතිකරන්න අපි කැප වෙනවා. එම පුවතත් සමගින් උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.